අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගත පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ 9 වන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහය වූ ධනුලග්නය. ධනුලග්නමිනි ආයුබෝවන්. ඉතින් ධනුලග්න හිමියන්ට මේ සුවිශේෂී 2024 වසරේ මැයි මාසය වෙසක් මාසය පස්වෙනි මාසය කොහොමද කියලා කතා කරන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මාසය තුළ හැසිරීමට ඉතා සුවිශේෂී තත්ත්වයක් පෙන්නුම් කරනවා ධනුලග්න හිමියන්ට. මොකද හේතුව ඔබගේ ලග්නාධිපති ගුරු මේ මාසය උදා වෙලා පැයක් දෙකක් මිනිත්තු කීපයක් ගත වෙද්දි ඔන්න ඔබගේ පස්වෙනි භාවයේ ඉඳලා 6 වෙනි භාවයේ වෙච්ච වෘෂභ රාශියට පැමිණීම සිදු වෙනවා. මෙන්න මේ තත්ත්වයන් තුළ ධනු ලග්න හිමියන්ට කොහොම වේවිද කියන එක අපි කතා කරන්නේ. විශේෂම ඔබගේ ලග්නාධිපති ගුරු අන්න පස්වන්නේ මේ මාසයේ උදා වෙලා තිබට අර කිව්වාගේ තප්පර මිනිත්තු කීපයක් වෙද්දී ඔන්න ඔබගේ 6 වෙනි භාවයට පැමිණෙනවා. ඒත් එක්කම ඔබගේ 4 වෙනි භාවයේ බුධ කුජ රාහු සංයෝග වෙලා ඉන්නවා. පස්වන්නේ රවි සිකුරු සංයෝග වෙද්දී ඔන්න කේතු ඔබගේ දසවන්නේ
තැන්පත් වෙනවා. ශනි ග්‍රහය තුන්වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ ග්‍රහ පීඨියම් තුළ මේ මාසයේ උදාවේදී ඔහොම ග්‍රහ පීඨියම් තියදී අයපයි මැදදි වෙනස් වීම සිදු වෙනවා. ග්‍රහ මාරු කීපයක්ම සිදු වෙනවා මේ මාසය තුළත්. ඉතින් ඒකත් එක්ක වෙනස් වීම සිදු වෙද්දී මේ මාසයේ ධනු ලග්න හිමියන්ට හැසිරීම කොහොම වේද? මුලින්ම ආර්ථික මේ තත්ත්වයන් තුළ වෘත්තීය ජීවිතය තුළ රැකියා ව්‍යාපාර තුළ ලැබීම් ධනය සම්බන්ධ කාරණා තුළ කොහොම වේවි කියලා අපි මුලින්ම කතා කරමු. ඉතින් මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට වෘත්තිමය ජීවිතය ඇතුලේ ඔය කියන තත්ත්වයන් එක්ක අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මම ඔබට විශේෂ කාරණාවක් කිව්වා මේ සිංහල අවුරුද්දේ පලාපලේ අවුරුද්ද ගැන කියද්දී. අනේ ඒ තත්ත්වය ගැන පොඩ්ඩක් සැලකිලිමත් විය යුතු වෙනවා. මොකද හේතුව? ඔබ කරන කටයුතු එතරම්ම උත්සාහයෙන් ඌමනාවෙන් උනන්දුවෙන් නොකරන තත්ත්වයක් ඔබ තුළ පෙන්වනවා. ඔබ රැකියා ස්ථානයේ හෝ වේවා ව්‍යාපාරයක් තුළ හේවා ඔබ ඔබගේ අර ඔබට පැවරන රාජකාරී ඔබගේ වගකීම ඉටු කරන්නේ අර ඕනාවට එපාට කරන්න ඕන නිසා කරන්නම් වාලේ උඩින් පල්ලෙන් කරන තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා. ඉතින් ඒක ඔබට අර ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක මේ කාලේ නැතත් ඉදිරියට හානියක් වෙන්න හෝ ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරන්න බලාපොරොත්තු වෙන ඔබගේ ඔබත් එක තරංකාරීත්වයක් දරන අයට යම්කිසි ආයකාරයකින් ආයුධයක් වෙන්න ඉඩ කඩ පවතිනවා. අන්න ඒක නිසා ධනු ලග්න හිමියෝ බුද්ධිමත් විය යුතුයි. ලැබීම් මතින් යහපත් මේ මාසය තුළ විශේෂයෙන්ම ඔන්න මේ කාල සීමා තුළ විදේශ ගමන් බලාපොරොත්තු වෙන අතිශයෙන් සාර්ථක වෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. මේ මාසයත් ඉදිරි කාලයත් මේ මාසයේ ආරම්භයක් ගත්තොත් ඔන්න ඉදිරියේදී ඒ ඔබගේ ඒ විදේශගත වීමේ හිණේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතුන. හැබැයි මේ දේ හොඳට මතක තියාගන්න. විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඔබ ඉන්න ඒවට යම්කිසි අකර ලිය කිවිලි සියලු දේ බාර දෙනවා. ඒක බාර දීලා එතෙක් ඒ දේ ලැබෙන තාක් ඔබ ඔබගේ යම්කිසි අකර රැකියාව ව්‍යාපාරය හෝ මොකක් හෝ ආදායම් මාර්ගයක් අත්හැර ගන්න එපා. මොකද බැරි වෙලාවත් පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වුණොත් ගැටුම ධනු ලග්න හිමියන්ගේ තියෙන්නේ අන්න ඔය වගේ පුංචි පුංචි බුද්ධියෙන් තොර කටයුතු. මේ නොලැබෙන තාම ලැබිලා නැති දෙයක් ගැන හිතලා දැන් තියෙන දේවල් අතාරින්න. රැකියාවක් අලුතෙන් බලාපොරොත්තු වෙන ඉන්නවා. ඒ රැකියාව ලැබෙන්නත් කලින් කලින් රැකියාවෙන් අයින් වෙනවා. අන්න ඔය ප්‍රශ්නේ. අන්තිම මොහොතේ රැකියාව ලැබිලා රැකියාවේ යම්කිසි ආකාරයකින් ඔබට අපොයින්ට්මන්ට් ලෙටර් එක ලැබෙන තාක් දැන් කර රැකියාව අතරින්න එපා. වීසා එක වැදලා යන දිනේ තීරණය කරන තාක්කල් ඔබ දැන් කරන් යන රැකියාව ජීවිකාව අතරින්න එපා. අන්න ඒ දේ පවත්වන්න පොද හේතුව ඔය ධනු ලග්න හිමියන්ගේ ලැබීම් අතින් අයහපතක් නැහැ. හැබැයි අර විහිං ලැබෙන්න තියෙන දේවල් අහිමි කරගන්න තත්ත්වයක් පෙන්වුම් කර දෙනවා. මොකද මෙන්න මේ කාල සීමා තුළ තමා ගැන සෑහෙන අධිතක්සේරුවෙන් ඉන්නේ. තමා හරි කියලා හිතුවොත් ඒක හරිමයි. හැබැයි ඇත්තටම ඒක වැරදින තැනදී ඔන්න අනුන්ට වැරදි පවරනවා. දැන් මෙහෙම කියමුකෝ, ඔබ දෙයක් කරන්න යනවා. එක්ක ඔබගේ හිතවතුන ඔබේ නිවසේ කවුරු හරි කියන්නේ කියන ඕක ටිකක් පරිස්සමෙන් කළ යුතුයි. ඔය දේ කරන්න එපා, ඔය දේ තුළ මට නම් අනතුරක් පේනවා, මේ කරන්න එපා කියලා. හැබැයි ඔබ කියන නෑ නෑ මං කරනවා ඒක කියලා කරනවා. කරලා ගිහිල්ලා වැරදුනහම කියන්නේ දැන් මේ මම අර දුරදිගෙන ඔබ සිතා කරපු දේ නෙමෙයි, අර මම කරන්න ගද්දි කිව්වේ කටින්, අන්න කටේ තියෙන වචනේ අස්වහ කටවහ තමයි ඔකට හේතුනේ. අන්න ඔය වගේ අමුතු හේතු දක්වමින් තමන්ගේ වැරදි අනුන් අතර පටවන්න උත්සාහ දරනවා. අන්න ඒක වළක්වා ගන්න උත්සාහ කරන්න. මොකද මේ මාසය ඔබට යහපත් මාසයක්. ධනය ලැබීම් අතින් අතිශයෙන්ම යහපත්. ඒ ලැබීම් අර මුලින් කිව්වාගේ විහිං ගිහින් නැති කරගන්න එපා. අර අතර ගැටතරේ කටර නොදාගෙන අර අතර ගත්තාම ඒක නිකන් ඕනටඩා හැසිරෙන්න ගිහිල්ලා විනාශ කරගන්න යන්න එපා. මොකද මේ කාල සීමා තුළ ඔය ෂණික ධනලාභ පෙන්නුම් කරනවා. ෂණික ධනලාභ කියන මම හැමදාම කියන ඔය ස්විප් ටිකට් ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි, සමහරු ඒ කිව්ව ගම කියලා ආගියද ලොතරැයි ගන්නවනේ. ඒකත් හේතුවක් විය හැකි. නමුත් සුළු පිරිසකට නැත්තම් එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. මොකක් හෝ එකෝ වෘත්තිය තුළ යම්කිසි ආකාරයකින් ආදායම් තත්ත්වය ඉහළ යනවා. ව්‍යාපාර කරන අයගේ එක සමහරට ව්‍යාපාර තුළ ලාභ පරමාර්ථ අපේක්ෂාවන් ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ තරියා වැඩිපුර ලැබෙනවා, බලාපොරොත්තුට ලාභ ලැබෙනවා. නැත්තම් මොකක් හෝ නොසිතූ මාර්ගයකින් දැනෙන ලැබෙන ලාභයක් ලැබෙනවා. නැත්තම් ඔබ ණයක් දීලා තිබ්බනම් කාලය අතිසේ නොලැබී තිබ්බ හිතෙනුත් අතහැරලා තිබිච්ච දෙයක් ඕන ලැබෙන්න පුළුවන්. ඔය වගේ දේවල් සිද්ධ වෙන මේ මහා පරිමාණයේ ධන ලාභ ලැබුණත් එනම් යම්කිසි ආකාරකේ ඔය දෙයක් මේ වෙලාවේ අවශ්‍යතාවයන් සපුරා ගන්න හැකියාව පෙන්눔 කරන කාල පරිච්ඡේදය. ඒත් එක්කම ඔබ පොඩ්ඩක් යම්කිසි ආකාරයකින් උත්සාහයක් දැරුවොත් මේලා ඔබ
බලාපොරොත්තුවෙන් හිටියනම් නිවසක් ඉදි කරගන්න, එහෙම නැත්නම් ඔන්න වාහනයක් මිලදී ගන්න, මොකක් හෝ සුපෝකභෝගී දෙයක් ගන්න, අර ජීවිතේට යම්කිසි පහසුවක් දැනෙන දෙයක්. සුපෝකභෝගී කිව්වම හිතන්නේ අර ලොකු ඔය සාමාන්‍යයෙන් ෆ්‍රාඩෝ වගේ වාහන ගැන නෙමෙයි නේද? දැන් ඔබ මෙතෙක් දවසක් බස් එකේ ගිය කෙනෙක් නම් ඔන්න ඔබට යන්න තමන්ගේ කියලා පුංචි වාහනයක් මිලදී ගන්න, අර පොඩ්ඩක් හෝ ඔබට තිබිච්ච තත්ත්වෙන් ඉදිරියට යන්න ඔන්න ආරම්භය ගන්න. මේ මාසය තුළ මේ වෙනස වෙනවා කියන එක නෙමෙයි. හැබැයි මේ මාසය ගන්න ගෑම්මේ මේ මාසය තුළ අධිෂ්ඨානශීලීව ඒ සඳහා ඉලක්ක ගත කරගෙන වැඩ කරොත් ඔන්න ඔබට ඒ ඉලක්කයට ළඟා වීමේ හැකියාව පෙන්නුම් කරනවා. මේ තත්ත්වයන් තුළ මෙහෙමයි, ධනය ලැබීම අතින් යම්කිසි ආකාර රැකියාවතෙන් එතරම්ම යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ඉදිරියට යන්න හැකියාව පාදිනවා. ඉතින් ඒ දේ තුළ උපරිම ප්‍රයෝජන ගන්න අර උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න. මොකද සමහරක් වෙලාවට දැන් ව්‍යාපාර කරන ධන ලග්න හිමියෝ මම ඔක සිංහල අවුරුදු පලාපලෙත් කිව්වා, ඒක ආරම්භ කරනවා හරි ගැම්මෙන් හොඳ සැලසුමක් ඇතුව අර හැමෝටම කියලා යම්කිසි ගැම්මකින් මාර අදිෂ්ඨානකින් පටන් ගන්නවා. හැබැයි ටික දවසක් යද්දි ටික ඒ තිබිච්චේ ගැම්ම අදිෂ්ඨානය උත්සාහය උනන්දුව ෂය වෙලා යනවා. ඊට පස්සේ ඔහේ ව්‍යාපාරය යන ඔබ ඔහේ ඔබේ පාඩුවේ වැඩ කරනවා. අනේ තත්ත්වයන් වෙනස් කරගත යුතුමයි. මොකද මේ කාලේ ව්‍යාපාර ආරම්භ කළ ව්‍යාපාර තුළ සාර්ථකත්වයක් කරගන්න යම්කිසි ආකාරය ඔබ කරන ස්වයං රැකියාව තුළ ප්‍රබල සාර්ථකත්වයක් කරගන්න හැකියාව පාදිනවා. හැබැයි ඒ දෙයට එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම අර ස්ථාවරත්වය තුළ කැපවීම තුළ කටයුතු කරන ස්ථාවර කැපවීමකින් වැඩ කළ යුතුමයි. නැත්තම් මේ ස්ථාවරත්වය ප්‍රඳාපවත ගන්න අපහසු වෙනවා. නැත්තම් මේ කාලේ ඔබ ගොඩාක් දුරට මේක හැබැයි මේ හවුල් කටයුතු කියන තැනදී කියද්දී ඔය බාහිර පාර්ශ්වලින් ගන්න අය නෙමෙයි, තමන්ගේම අය, තමන්ගේම නිවසේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා අන්න ඔවුන්ටත් වගකීමක් යන පරිදි ව්‍යාපාරයක් ආරම්භන්න පුළුවන් නම් ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් නම් මොකද අන්තිම වශයෙන් ඔබගේ ඌමනා උනන්දු අඩුවෙද්දිවත් ඔහු හෝ ඇය හෝ හරි මේක ඇදගෙන යාවි. අන්න ඒක නිසා ඔන්න පවුලේ අය සමග සම්බන්ධ වෙලා යම්කිසි ආකාරයකින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ටිකක් යහපත් වෙනවා. හැබැයි දැන් මේමයි මේ කාල පරිච්ඡේද තුළ තමන්ගේ සහෝදර තමන්ගේ අයවත් විශ්වාස නැති කාල පරිච්ඡේද ඒක හරි. මම කියන්නේ ඔබට විශ්වාසවන්තවට වඩා ඔබට ලැබි අය ඉන්නවා. අන්න ඒ ලැබි අය එක්ක කටයුතු කරන්න. විශ්වාසවන්තකම තියෙන්න ඕන නේ, විශ්වාසවන්තකම නෑ ලැබි ගැන විශ්වාසවන්තයිනේ. ඔබ හිතන විශ්වාසය කියලා හිතනට මොකද හේතුව? ධනුලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේද මිනිස්සු හඳුනා ගන්න නම් හරි අපහසුයි. මහා ලොකුවට මුලින් හොඳ බැඳීම් ඇති කරගෙන මීට එහා කෙනෙක් නෑ හරියට ඔහු ගැන හෝ අය ගැන වර්ණනා කරලා සතියක් දෙකක් යද්දි අපෝ මේ මිනිස්යා අමුතුම පරම්මාව සම්පූර්ණ නැති කරා, මේ තනිකර මොහොරෙක්, මේ වගේ වංචාකාරයෙක් අන්න ඔයගේ කතා කියනවා. මොකද ධනුලග්න හිමියෝ මේ කාල සීමා තුළ ෂණේන් කෙනෙකුට යම්කිසි ආකාරයක බැඳෙනවා. ඔවුන්ගේ කතා බහට යම්කිසි ආකාර රැවටෙන්න බලනවා, රැවටෙන්න වගේ ආකර්ෂණය. ඒතකොට ඒ දේ තුළ අර දුරදිග පේන්නේ නැහැ මේ කාලේ. ඒක නිසා මේලාගේ සම්බන්ධතාව ඇති කරගද්දී වුණත්, ඔය ව්‍යාපාර හවුල් කරුවන් නැති කරගද්දී වුණත් අතිශයෙන් ප්‍රවේශංකාරී වී යුතුමයි. මේ සම්බන්ධතාවගෙන අදහස් කරේ වෘත්තිමය සම්බන්ධතා, මේ ඔය ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා නෙමේ, වෘත්තිමය සම්බන්ධතා තුළ අතිශයෙන් ප්‍රවේශංකාරී වී යුතුයි. මොකද ඔබ යහපත් අය ඉවත් කරලා අයහපත් අය බොරුවෙන් මූලිච්ඡාවට ඔබව ගුණ වායන අය ලං කරගන්න, ඔබට ඔබගේ වැරද්ද හරියට පෙන්වා දීලා ඔබ මේ ඔබට වරදක් වෙන එකට අකමැති, ඒක වළක්වා ගන්න ඔබට යම්කිසි ආකාර විවේචනය කරන, ඔබට යම්කිසි ආකාරයකින් දොස් කියන අයව ඔබ කරදරයක් කියලා හිතන. ඇත්තටම හැබැයි ඔවුන් ඔබට ඒ දේවල් පෙන්눔 කරන්නේ ඔබට වරදින එක වළක්වන්න. හැබැයි ඔබ ඒ දේ ඒ අයව ඈඩ් කරලා ඔබව මූලිකා ඔබ කරන හැමදේම හරි ඔබ වටලා හෝ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරන්න හදන අය ඉන්නවා. අර මූලිකාවට යහපත අන්න ඒ අයව වැළඳ ගන්න. නොයේ තත්ත්වේ නම් තෝරා බේරා ගත යුතුම තත්ත්වයක් පෙන්නු කරනවා. මොකද හේතුව මේ කාලේ මම කිව්වා වගේම ඔබ ව්‍යාපාරගත විශේෂ වශයෙන්ම අර ව්‍යාපාර ඉදිරියට යද්දී ඔබට හොඳ විශ්වාසවන්ත හවුල්කාරයෙක් ස්ථාවරයි අපිට ඇත්තටම හිතවත් හවුල්කාරයෙක් අවශ්‍ය වෙනවා. අන්න ඒ හවුල්කාරයව තෝරාගද්දි අතිශයම ප්‍රවේශම් විය යුතුමයි ධනුලග්න හිමියෝ. නැතිනම් අර ඔබට මේ තියෙන තත්ත්වයන් තුළ පවත්වාගෙන යෑමට පුංචි අපහසුතා බාධක එල්ල විය හැකි. හැබැයි මේ කාල සීමා තුළ යම්කිසි ආකාර ඉදිරියට යෑම බලාපොරොත්තු විය හැකි. රැකි රක්ෂා ව්‍යාපාර තුළ ඒ වේ ඉදිරියට යෑම තුළ ඔබට අය ස්ථාවරත්වයෙන් දීර්ඝකාලීන පවත්වාගෙන යන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. වගේම උත්සාහ උනන්දුවෙන් කටයුතු කරගන්න යුතුමයි. සුළුෙන් දෙයක් ආරම්භ කරන්න. මේ ඔබ මේ වෙලාවේ ඔන්න ව්‍යාපාර කරන විශේෂයෙන්ම රැකියාවක් කළා මේ වෙලාවේ ව්‍යාපාරයට යන එක හොඳයි. මම කියන්නේ ව්‍යාපාර තුළ යම්කිසි ඉදිරියට යමක් තියෙනවා කියලා. හැබැයි ඒ දේවල් ලොකු මුදල් ආයෝජන කරලා ණය අරන් නැත්නම් අතේ තියෙන පිච්චිය වේදන් කරලා තියෙන දයක් විකුණලා ඒ වගේ දේවල් වලින් නෙමෙයි යන්නුනේ. මේ දේ සුළුෙන් ආරම්භ කරතුයි. ඉතාමත්ම අවම
යම් කිසි ආයෝජනයක් තුළ නැත්තම් තමන්ගේ හැකියාව කුසලතාවය මත දෙයක් කරන්න. දැන් තමන්ගේ හැකියාව කුසලතාවය තුළ ශ්‍රමය වැය කරලා යමක් කරනවා නම් ඒකට ලකුවට මුදල් වැය කරලා ආරම්භ කරන්න ඕනේ නැහැ. අනේ ඒ වගේ තමන්ගේ හැකියාව තුළ දෙයක් තියෙනවා ඔබ උත්සාහ කරන්න මේ කාල සීමා තුළ ඉදිරියට යන්න. හේතුව මේ කාලේ කිසි කෙනෙක් නොකරන විදිහ ව්‍යාපාර අර වැඩිය නැති ව්‍යාපාර කරන්න ඔබ පෙළඹෙනවා. ඒක යහපත්. මොකද ඔබට තරංකාරීත්වයක් නැහැ. අනිත් පැත්තෙන් ඔබ මේ කාලේ ගොඩක් අය හදාරන් නැති පැති හදාරන්න පෙළඹෙනවා. ඒ ගැන හොයලා බලන්න. අන්න ඒ දේවල් තුළ යම්කිසි ආකාරයක ඔබේ ව්‍යාපාරයක් ඔබේ වෘත්තියක් ආරම්භ කරන බලපදන ඒකත් යහපත්. එහෙනම් අන්න ඔබට කියන්න තියෙන්නේ ඔබ යම්කිසි දෙයක් ආරම්භ කරනවා නම් අංක එක හොඳ දැනුමක් ඇති කරගන්න ඒ දේ ගැන. හොඳට ඒ දේ ගැන හොයලා බලලා ඒ දේ තුළ ඉස්සලාම් බලන්න මොකද්ද ඒ දේ කරන් යන ක්‍රමය තම අංක එක. ඊළඟට මුලින්ම බලය යුතු දේ තමයි ඒ දේ තුළ ඇති වෙ හැකි ලාභ පාඩු විශේෂයෙන් පාඩු මේ ගැටලු මොනවාද. අන්න ඒ දේවලට ඒ ගැටලු තුලින් මතුවෙන දේවල් මොනවාද ඒවට හරියම උත්තරේ මොකද්ද. බැරියලා පළවෙනි ඔප්ෂන් එක වැරදුනොත් කරන්න තියෙන දෙවෙනි ඔප්ෂන් එක මොකද. ඒ ගැන හොඳට හොයලා ආරම්භ කරන්න. මොකද පොඩ්ඩක් මේ විස්තරාත්මකවම කියන්නේ මේ ධනු ලග්න හිමියන්ට මේක ඉතා සුවිශේෂී මේ වෙලාවේ හොඳ ආරම්භයක් ගැනීම තුළ හොඳ පැවැත්මක් තියෙනවා. නමුත් අර කම්මැලිකම සහ අර උනන්දු අවඩු බව වළක්වාගෙන යා යුතුමයි. හැබැයි අර කිව්වා වගේ මොන මේ කාලේ අලුත් අලුත් දේවල් කවුරුත් හිතන්නේ නැති දේවල් ඔබ පස්සේ යනවා කියන අදහස් ගන්න ඔබ ඒවා ඉගෙන ගන්න මේ දේවල් තුළ දෙයක් දැනුමක් ලබා ගන්න උත්සාහ දරනවා. ඒ දේ සාර්ථකයි. ඒ දේ තුළ ඔන්න අලුත් විදිහේ ව්‍යාපාර ආරම්භ කරන්න යහපත් ඔබට කාලයක් තිස්සේ ගමනක් යන්න හැකියාව පවතිනවා. හැබැයි අර උත්සාහය උනන්දු වගේම කැපවීමත් තවත් වර්ධනය කරගත්තොත් ඔබටත් හිතා ගන්න බැරි වෙයි ඔබ යන තැන. ඒක නිසා අතිශයම කල්පනාකාරී වේ පැත්තෙන් වැඩ කරන්න උත්සාහ කරන්න ධනු ලග්න හිමියෝ. මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම අර තමන්ගේ අධිතක්සේරුවෙන් ඉන්න ගතිය පොඩ්ඩක් අඩු කරලා පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ තමන්ටත් වර්ධන ඕන කෙනෙකුට වර්ධන. මොකද සියලු 100%ක් පරිණත මිනිස්සු මේ ලෝකේ එන්නේ ඒ දේ හොඳට ඉතර අරගෙන අනිත් අයටත් ඇහුම්කන් දීලා ඒ ඇහුම්කන් දීගෙන කියන අදහස් කරන අනිත් අය කියන හැමදේම කරන්න කියන මේ ඇහුම්කන් දීලා ඒ දේ තෝරා බේරාගෙන ඔබ බුද්ධියෙන් හිතලා කටයුතු කරනවා. මොකද මේ ධනු ලග්න හිමියන්ට හොඳට බුද්ධියෙන් හිතන්න පුළුවන්. දැන් හැමදේටම මනස පැටලී සහගත නම් මනස පොඩ්ඩක් යම්පිසි පාලනයක් ඇති කරගෙන හිතන්න. දැන් කලබලකාරීත්වයත් එක්ක තීරණ ගන්න යන්න එපා. හදිස්සිය තීරණ ගන්න එපා. පොඩ්ඩක් පැහැදිලිවම නැවතිල්ල හිතලා ගන්න. ටිකක් ඔළුව ටිකක් අවුල් සහගත නම් පොඩ්ඩක් ඔය භාවනාවක් කරලා නැත්නම් හිත නිවන විදිහට සින්දුවක් හරි අහලා මොකක් හරි දෙයක් චිත්‍රපටයක් හරි මොකක් හරි ගමන්නේ පොඩි වෙලාවකට හරි ඔබේ අවධානය වෙන පැත්තකට ගිහිල්ලා මනස තැනකට සැලකුවන භාවනාවක් කරන ආගමික කටයුතුට සහභාගී වෙනවා. නැත්නම් ආගමික කටයුතු කියන්නේ පිරිස ඉන්න තැනකට නෙමෙයි ආගමික ස්ථානකට ගිහිල්ලා ටික වෙලාවක් තනියම ඉඳලා ඔළුව හදාගෙන වන්න වැදගත් දිනු තියෙන ගද්දි පුළුවන් තරම් කාලය අරගෙන කාලය ගන්නවා කියන්නේ මේ අවුරුදු ගණන් ගන්න කියන්නේ නෙමෙයි අර දවසක් වගේ අරන් හොඳට කල්පනා කරලා තීන්දුව ගන්න. මොකද නිවැරදි තීන්දුව ගැනීම ඔබේ හැකියාව තියෙනවා. නමුත් ඒ දෙයට හදිස්සි අනවශ්‍ය කලබලයේ හේතු කාරණා විය හැකි නිසායි මම ඔබට මේ දේ කියන්න උත්සාහ දරන්නේ. පෞල් ජීවිතයේ කුටුම්බ ජීවිතය ගත්තොත් ඔන්න පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ පොඩි පොඩි ආරවල් තියෙනවා. එහෙම නැති පෞල් ජීවිතයක් නැහැ නේද? ඇත්තටම පොන්චු කට්ටියක් පිරිසක් එකට ගැතුලාදී පොඩි පොඩි දේවල්. ඒවා මේ මහා දේවල් නෙමෙයි. හිත්‍රිදීම්ම ඔය පොඩි පොඩි ආරවල් ඇති වුණත් පහුගිය කාල සීමාවට සාපේක්ෂව පෞල් ජීවිතයේ ඇතුලේ යහපත් එකමුතුකමක් ගොඩනගෙන කාලයක් මේ කාලේ මේ කාල සීමාව තුළ යම් කිසි ආකාරයෙන් හැබැයි ඔය නෑදෑ හිතවතුන් අතර නම් ඔය දේපොළ සම්බන්ධයෙන් මොකක් හෝ උරුමකම් සම්බන්ධයෙන් ගැටලු පැන නැගිය හැකි. හැබැයි ඒ හේතු කරගෙන තමන්ගේ පවුලය අතර එකමුතු ගොඩනගෙන අර ඒ වගේ ප්‍රශ්නයක් ඇතුනම පවුලය ඔක්කොම එකතු වෙලා ඒකට මුණ දෙන්න උත්සාහ කරනවානේ. අන්න ඒ වගේ ගැටලු එද්දී අන්න ඒ වගේ පවුලක් විතර එකතු වෙලා එන ප්‍රශ්න ගැටලු වලට හොඳට මූණ දීලා ඒ දේවල් තුළ ජයග්‍රහණ අත්කරන්න හැකියාව දෙන ඔන්න ලැබීමක් ගැන මම ඔබට කිව්වා. එහෙනම් ඔන්න ඔය නෑදෑකම් තුළ යම්කිසි ආකාරයෙන් පවුල් පසුන පරම්පරාවෙන් උරුමකම් ලැබෙන්න තිබ්බනම් ඒ ලැබෙන්න තියෙන ඇයට ඔන්න මේ මාසය තුළ ඒ දේ තුළ යහපත් ආරංචියක් හම්බෙනවා. මේ මාසෙම ලැබෙනවා කියන්නේ ඒ තිබිච්ච ගැටලුකාරීත්වය එකපාර මතුවේ. විශේෂයෙන්ම මේ මුල් කාල සීමා තුළ. හැබැයි ඒ ප්‍රශ්න මතු වීමත් එක්ක ඒ දේවල් එක ගැටිලා ඒ දේවල් එක කතා බහ කරලා ඒ දේවල් වලට කරන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ග හෝ ගන්න තියෙන දේවල් අරගෙන අන්තිමට ඒ දේ තුළ ඔබට වැඩි වාසියක් අත්වන හැන්දිය මන්දමට ඒ දේවල් විසඳෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මේ වෙලාවේ ඒ ප්‍රශ්න මතු වුණාට
ඔබ ඒවා ලොකුවට ඔලුවට ගන්න එපා. ඒ දේවල් තුළ ආවේගශීලීව හැසිරෙන්න නෙවෙයි. මොකද ඔබ සෑහෙන දුරට ඒ ආවේගශීලී වෙන්න හදන ඒ වගේ කාරණා තුළ ඊට පස්සේ ඒ තුළ කලකිරීම ඇති කරගන්නවා. එහෙම වෙන්න එපා. මොකද හේතුව මේ තත්ත්වයන් තුළ ඔබ බුද්ධිමත්ත මුහුණ දීලා ඒ දේවල් නිවැරදිව කළ යුත්තේ කළොත් ඇත්තටම ඔබට මේ කාල සීමා තුළ ඒ වගේ හිමිවීමක් පෙන්නුම් කරනවා. මේ මාසයේ පමණක් නෙවෙයි ඉදිරි කාල සීමා තුළ විශේෂයෙන්ම අපි ජුනි මාසයෙන් පස්සේ කාල සීමා තුළ මැද භාගයෙන් පස්සේ කාල සීමා තුළ ඒ නිසා ඔබ සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඔය වගේ දේවල් පැටලෙද්දි විශේෂයෙන්ම මේ මැයි මාසයේ 15 පස්සේ කාල සීමා තුළ ටිකක් මැයි මාසේ 15 ජුනි මාසේ 15 අතර පොඩ්ඩක් බුද්ධිමත්ව ප්‍රවේශම්ම කටයුතු කරන්න. මොකද නීතිමය ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීලා පොඩ්ඩක් ඔය පොලිසියකට උසාවියකට යන්න ඉඩ දෙනවා. දැන් මේ වගේ දැන් ඔය දේපොළ උරුමකම් සම්බන්ධයෙන් ගැටලුවල පොලිසිය උසාවිය යෑම නෙමෙයි මම මේ කියන්නේ. මොකක් හරි ආරවුල් තත්ත්වයක් හේතු කරගෙන අන්න ඒවා හේතු කරගෙන පොලිසිය උසාවි ගන්න යන්න හේතු කරන යෙදී හැකි නිසා විශේෂයෙන්ම ජුනි 15 දක්වා කාලය මැයි 15 14 ඉඳලා ටිකක් කල්පනාකාරී වෙන්න. ඒ ජුනි 15න් පස්සේ අපි කතා කරමු. ජුනි මේ මාසේ පළාපලත් එක. එයින් පස්සේ ඒ ගැටලු ගොඩාක් ඔබට වාසියු විදියට විසඳෙනවා. හැබැයි මේ මාසය තුළ ඔබට ඒක එහෙම යහපතට විසඳේවි කියලා ඉඟි පළ වෙන පණිවිඩේන තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා. සමහර අයට ඒ දේවල් මේ මාස තුන ලැබෙන්න ඉඩකඩ පවතිනවා. පුද්ගල කීට සරන් තුල පිහිටීම් අනුව ඒ தත්ත්වය ටිකක් ඉදිරියට යාවිද නැත්නම් මේ කාලෙ නිසා දේවි කියලා තීරණය වේවි. ඒ වගේම මේ කාලේ ඔබට දරුවන්ගේ කටයුතු එක්ක ටිකක් කටයුතු කරන්න වැඩ කරන්න හිතන يعني දරුවන්ගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න හිතන වෙනවා. ඉතින් ඒක යහපත්. මොකද අර මම කිව්වේ අර වැඩ කරන් යද්දි උත්සාහය උනන්දුව පොඩක් අඩු වෙනවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ අර දරුවෝ ගැන මතක් වෙද්දී දරුවන්ගේ අනාගත අභියුද්ධිය මතක් වෙද්දී අර නැවත අර ඒ අඩු වෙන උනන්දුව අඩු යම් කිසි ආකාරයෙන් පාලනය කරමින් ඉදිරියට යන්න පොඩි උත්තේජනයක් එනෝනේ. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ වෙනවා. ඒ වගේම ඔබේ වැඩ කටයුතු වලට යම් කිසි ආකාරයෙන් දරුවන්ගෙන් හොඳ සහයක් ලැබෙනවා. මේ කාලේ වැඩිහිටි දරුදරුවෝ ඉන්නවනම් ඔන්න ඔබ කරන් යන වෘත්තීය කටයුතු වල ඒවා මොකක් හෝ කටයුතු ව්‍යාපාර කටයුතු වල හෝ ඒවා ඔවුන්ගේ සහය උපරිම ලැබෙන කාලයත් මේ මාසයේ විශේෂයෙන්ම 20 වෙනිදා වගේ පස්සේ කාලේ පොඩ්ඩක් මේ මනස තුළ තියෙන ව්‍යාකූලත්වය නිසි පාලනයක් ඇති වෙන ඒවා ප්‍රශ්න විසඳීම තුළම නෙමෙයි. හැබැයි ඔබ යම් කිසි ආකාරයෙන් ඔබ ඔබගේ මනස පාලනය කරගන්න සමත් වෙනවා. ඒක යහපත්. ඒ තත්ත්වයන් තුළ ඒක ඔබ උත්සාහ දරන්න ඒ මනස යම් කිසි ආකාරයෙන් පාලනය කරගන්න හැකියාවක් ලැබීමත් එක්ක ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් ඒ දේ ස්ථාවර කරගන්න උත්සාහ කරන. එහෙම වුණොත් මනස පාලනය කරගත්තොත් මේ කියන ගැටළු වලින් 99.99% ඔබට විසඳ ගන්න පුළුවන්. අන්න එහෙනම් ඒ තත්ත්වයන් තුළ 100%ක් ඔබට ජයග්‍රහණයක් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ විශේෂිත වූ පිළියමක් පිළිවෙතක් කියන මේ විශ්ව ශක්තිය තුළ ගැබ්විච්ච යම් කිසි ආකාරයකින් ධනාත්මක දේ ඔබේ ජීවිතයට ගන්න. එහෙනම් මුලින්ම කළ යුත්තේ ඔබේ ජීවිතය තුළ ඔබගේ මේ යම් කිසි ආකාරයක ඕරායක තිබිය තියෙන ඍණාත්මක දේ අයින් කරගන්න. ඍණාත්මක බලය අයින් කරගන්න. ඔන්න ධනාත්මක දේ තුළ ආකර්ෂණය කරගන්න හැකියාව පවතින විදිහේ පිළිවෙතක් මන්ත්‍රයක් ඔබට භාවනාවක් කියලා තියෙනවා. අන්න ඒ දේ හරියටම කරන්න මේක ධනු ලග්නයට අතිශයම වැදගත් වේවි. ඒක ඒ දේ තුළ ඔබ නොසිතූ ආකාරයේ යම් කිසි ආකාරයකින් ඒක ගුප්ත ශක්තියක් කියන්නේ මේ විශ්වය තුළ ගබඩා වී ඇති යහපත් ශක්තිය ඔබට ආකර්ෂණය කරන ප්‍රමුඛ ධනු ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ මේ මනසත් එක්ක ප්‍රබල ගනුදෙනුවක් කරලා ජයග්‍රහණත් කරගන්න හැකියාව තමයි මම ඔබට කිව්වනේ. අර කවුරුත් නොකරපු දේවල් හොයන්න ටිකක් විශ්වයේ හැංගිච්ච දේවල් හොයන්න යම්සියාගේ ගුප්ත විද්‍යාව සම්බන්ධ දේවල් හොයන්න හිතන කාලයක් කියලා ඒව ගැන ඉගෙන ගන්නත් තියෙනවා. අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපන හදාරණයට ඒ පැත්තට යොමු වීමේ සම්භාවිතාව තියෙන ඒව ගැන ඉගෙන ගන්න ඒ ගැන විමර්ශන ඒ කියන්නේ යම් කිසි රිසර්ච් කරන්න ඒ දේවල් අධ්‍යයනය කරන්න හේතු කාරණා ඉදන්. අන්න ඒ හැම දේ තුළම ඔබේ මනසර යම් කිසි ආකාරයකින් අමුතු අර ශක්තියක් ගොඩනගෙනවා. ඒ ශක්තියට ඔන්න විශ්ව ශක්තිය ආකර්ෂණයත් ගොඩනගේ ආකර්ෂණය කරගන්න ඒ කියෝ පිළිවෙත අනිවාර්යයෙන්ම කරන්න. ඒතර මේ වගේ කාල සීමා තුළ මේ අධ්‍යාපනයේ යොමු වී කතාවට ගියම හින්දා අධ්‍යාපනය ගැන කතා කරලා අපි බැඳීම් විවාහ ගැන විවාහ යෝග ගැන කතා කරමු. ඉතින් අධ්‍යාපනික වශයෙන් ඔන්න අර කිව්වා වගේ අලුත් දේ ගැන හොයන කවුරුත් අත්හද යම් කිසි අධ්‍යයනය නොකරපු දේ ගැන අධ්‍යයනය කරන්න ඔබට හිතනවා. මේ කාල සීමා තුළ ගුප්ත විද්‍යාව ගැන ඉගෙන ගන්න ඒව ගැන පරීක්ෂණ කරන්න හිතන කාල පරිච්ඡේද ඒ දේවල් ගැන ඉගෙනගෙන ඒ දේ තුළ උසස් මනසක් හදාගෙන ඒ දේ උපයෝගී කරගෙන යම් කිසි වෘත්තියක් ව්‍යාපාරයක් කරන්නත් පෙළඹෙන කාලයක්. ඒ වගේම ඒ දේ උපයෝගී කරගෙන අමුතු අමුතු දේ හොයාගන්න ඒ දේ තුළින් තියෙන අර ඍණාත්මක දේවල් වලින් මිදිලා ඒ ධනාත්මක දේ ඇති කරගන්න විදිහ ඒවට අවශ්‍ය කරන තියෙන උපක්‍රම ගැන අධ්‍යයනය කරලා ඔබ ඒ දේවල් තුළ ජයග්‍රහණ යම් කිසි ආකාරයකින් හොඳ සාර්ථකත්වයේ පරීක්ෂණාත්මකව ඔබ අත් කරගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ දේවල් තුළත් ඔන්න ව්‍යාපාර වලට යෙදෙන්න ඉතිකර වැඩනවා. ඒ වගේම මේ ගුප්ත විද්‍යාව සම්බන්ධ ඉගෙන ගන්න අයටත් මේ කාලේ ජ්‍යොතිෂ්‍ය ඉගෙන ගන්න අයට එහෙම නැත්නම් මානසික විද්‍යාව ඉගෙන ගන්න අයට මේ කාල සීමා තුළ යහපත්.
මේ තත්ත්වයන් තුළ ඉංජිනේරු විෂයන් සඳහාත් යහපත වෙන නිසා විශේෂයෙන් මේ කාලේ ධනුලග්න මේ උපරිම උත්සාහ කරන්න ඔය කියන කාරණා එක්ක තාක්ෂණීය සහ අර යම්කිසි ආකාරයකින් මානසික ශක්තිය ගැන දේව එකට එකතු කරන් ඉගෙන ගන්න උත්සාහ කරොත් ඔන්න ඔබට අර ලෝකයේ ඇතුළේ හැංගිච්ච දෙයක් හොයාගෙන ඒක තාක්ෂණයට එකතු කරන්න හැකියාවක් පවතිනවා. පැහැදිලිද කියන දේ? ඒ වගේම උසස් අධ්‍යාපනයටත් ඒකයි කියන්න තියෙන්නේ. විස යම්කිසි උසස් අධ්‍යාපනයේට බලාපොරොත්තුෙන් හිටියනම් ඔන්න උසස් අධ්‍යාපනය තුළ යම්කිසි ආකාරයකින් ඒවට සම්බන්ධ වෙලා සාර්ථකත්වයක්ත් කරගන්න හැකියාව පවතිනවා. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සඳහා ඒ දේ තුළත් අතිශයම සාර්ථකත්වයටපත් වෙනවා. අර වගේම වැඩි දිනක අවධානය යොමු නොවුණු පැත්තක් ගැන බා ඉගෙන ගන්න හැකියාව වගේම ඒ දේ තුළ බාහිර කුසලතා යම්කිසි ආකාරයෙන් වර්ධනය කරගනිමින් ප්‍රසිද්ධියට පවා පාත්‍ර වෙන්න හැකියාව ඔන්න ධනුලග්න හිමි විශේෂයෙන් මේ අධ්‍යාපනික වශයෙන් ආධාරණයට හැකියාව පවතිනවා. එහෙනම් අර මගහැරිච්ච මාතෘකාව ප්‍රේම සම්බන්ධතා සහ ඔය විවාහයන් බලාපොරොත්තු වෙනාට මෙන්න මේ කාල සීමා තුළ සතුටුදායක ආරංචි වෙනවා. විශේෂයෙන්ම මේ මාසයේ තුල ඔය සම්බන්ධතා ගොඩනැගීම ටිකක් ප්‍රබල අන්දමින් පෙන්වු කරනවා. ඒ වගේම අර අනවශ්‍ය විදිහ සම්බන්ධතා ගොඩනගන්නත් ඉඩකඩ පවතිනවා. මොකද මේ කාල සීමා තුළ ඔබේ ආකර්ෂණය වැඩි, ඔබේ හිතත් එකතැනක නැහැ. අනෝ ඒ තත්ත්වයන් තුළ ටිකක් සම්බන්ධතා වැඩි වශයෙන් නිර්මාණ වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. හිත එකතැනක රඳා නොපවතින තත්ත්වයක්. ඒක ඔබේ බුද්ධිය තුළ විසඳග යුතු කාරණාවක් මිස ඒක කාටවත් බාර දීලා ග්‍රහයන්ටවත් ජ්‍යොතිෂයට බාර දෙලා ඉන්න අවශ්‍ය නැහැ. තමන් තුළ තමන් පාලනයක් තුළ පරිස්සමෙන් කරන දෙයක් කරන් යන්නයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම විවාහයන් බලාපොරොත්තු වෙන විවාහ ප්‍රමාදම හිටියන ඔන්න යහපත් මංගල යෝග උදා වෙන මාසයක්. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ඒ සඳහා යමු වෙන ඒ සඳහා ඔන්න විවාහයන් ඉක්මන් වෙන්න, ඒ විවාහයන් සඳහා යහපත් සහකාරයෝ සහකාරියෝ ලැබෙන්න කාල පරිච්ඡේදයක්. එනිසා ඔන්න විවාහයන් ප්‍රමාද වෙලා හිටියන ඔන්න ඒ සඳහා ටිකක් හොඳ යහපත් කෙනෙක් හොයලා බලලා කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔය වගේ කාරණා තුළ බොරු කරන්න නම් යන්න එපා. මොකද හේතුව මේ වෙලාවේ බොරු කරලා හෝ ඒ දැන් අර විවාහයෙන් ප්‍රමාද වුණාම මේ දේවල් ඉෂ්ට සිද්ධ කරන්න හදනවා. එහෙම අවශ්‍ය නැහැ. මේ කාලපච්චිත තුළ ඔබේ ඇත්ත පෙන්නලා ඒ දේවල් සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. අති විශේෂම කාරණා දරවලග්න හිමියන්ට සෞඛ්‍ය. ඔන්න යහපත හැම අතින්ම කියවෙද්දී පොඩ්ඩක් අයහපත් අත්‍යත් තමයි සෞඛ්‍ය සම්බන්ධ කාරණා තුළ නම් ධනුලග්න හිමියන් තියෙන්නේ. තමන් විහිං අනතුරු සිද්ධ කර ගැනීම, තමා විහිං අසනීප ඇති කර ගැනීම තියෙනවා. මොකද තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. ඔය අනවශ්‍ය පුරුදු නිසා හේතුවන විශේෂම මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අය, ඔය දුම්වැටි පානය කරන අය, ඔන්න ඔයගොල්ලෝ අතිශයම සැලකිලිමත් විය යුතු කාල පරිච්ඡේදයක් මේක. මොකද හේතුව ඒ තත්ත්වයන් තුළ ඔබට ඔබේ ශරීරයට අතිශයෙන් අහිතකර දේ සිදුවීමේ හැකියාව පතනන ඔබගේ ලග්නාධිපති 6 වෙනි භාවයේ රෝගස්ථානට පැමිණලා තියෙන්නේ. ඉතින් මේකත් එක 17 දැන් පස්සේ රවි ග්‍රහයත් ඔන්න 6 වෙනට පැමිණෙනවා. එහෙනම් මේ මාසේ විශේෂයෙන් මේ මැද භාගයෙන් පසු කාලය සීමාව තුළ රුධිරයේ සම්බන්ධ ගැටලුව තියෙන අනතුරු සිද්ධ කරගන්න, ඒ දේ තුළ ලේසලවීම් සිදු වෙන, තුවාල වෙන්න, ඒවත් එක්ක යම්කිසි ආකාරයකින් ආරෝග්‍ය ශාලාවකට යම් රෝහල්ගත වෙලා වෙන්න ඔන්න වගේ තත්ත්වයන් පෙන්වුම් කරනවා. ඒක නිසා හැබැයි මේ හැම දෙෙම ඔබ විහිං ඇති කරගන්න තත්ත්වය. ඒ නිසා ඔබේ අනවශ්‍ය පුරුදු ගොඩාක් වෙනස් කරගන්නවා. කොහෙත්ම මත්පැන් නරක් මේ කාල සීමා තුළ රියදහවන්ට යන්නත් එපා. නිතර නිතර මත්ද්‍රව්‍ය ගන්න, මත්පැන් ගන්න අබ්බැහි වෙලා ඉන්නවනම් ඒ දේවල් තුළ හානිකර තත්ත්වයන් නම් ඇති වෙනවා. ඒ නිසා ඒ තත්ත්වයන් වෙනස් කරගන්න උත්සාහ දරන්න. තවත් පැතිකඩක තමයි මේ පහත බඩ යටිබද ආශ්‍රිතව අක්මාව සම්බන්ධයෙන් කාරණා තුළ ගැටළු මතුවෙන එක කරපදින විශේෂයෙන්ම ඔය සිරෝසිස් තත්ත්වයන්, යම් කිසි ආකාරයෙන් ෆැටි ලිව තත්ත්වයන්, අක්මා මේද තැන්පත් වෙන තත්ත්වයන් ප්‍රබල ලෙස ඔන්න ධනුලග්න හිමියන්ට පෙන්නුම් කරනවා. වගේම වවුගොඩ දෙක පරිස්සම් කරගත යුතුම කාලයක් වන විෂ ශරීරගත වෙලා විෂ තුල විෂ බීජ වවුගොඩ වලට යන්න හේතු කාරණා යෙදෙනවා. අතිශයම ප්‍රවේශම් වෙන්න ඔය පහත බල ආශ්‍රිතව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව බහිස්රාය පද්ධතිය ආශ්‍රිතව තියෙන අවයව ගොඩක් ප්‍රවේශම් කරගත යුතු වෙනවා. ඒක නිසා මේ බය කරන්න මේවා කියන්නේ ධනුලග්න හිමියන්ට අවදානමක් වෙන්න කලින් ඒ දේට සූදානම් වෙලා ඒ දේවල් වළක්වා ගන්න හැකියාව පාදන. මේක මම කලින් කිව්වා. එහෙනම් ඔබ ඒ වගේ අනවශ්‍ය පුරුදු වලට ඇබ්බැහි වෙලා ඉන්නව නම් ඔබ පොඩ්ඩක් කලබලකාරී නම් මේ කාලේ පොඩ්ඩක් සැලකිල්ලෙන් කටයුතු කරන ඒ දේවල් වලින් වැරදි පුරුදුෙන් පොඩ්ඩක් ඈත් වෙන්න උත්සාහ කරනවා. එකපාර ඈත් වෙන්න තමයි ඈත් වීම තුලත් යම් කිසි ආකාරයකින් අර ශරීර හුරු වීම එක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඒ දේවල් වලින් මිදෙනවා නම් අර දීර්ඝ කාලයක් ඇබ්බැහි වෙච්ච අය වෛද්‍ය උපදෙස් මත මේ දේවල් කරන්න උත්සාහ කරන්න. එහෙම ප්‍රශ්නයක් ඇති නොවන ආකාරය. මොකද මේ තත්ත්වයන් ඔබට අද මේ මාසේ දරුණු ලෙස නැතත් ඉදිරියට හානියක් කරන්න හැකියාව පදන. මොකද මේ ගුරු මාරුවත් එක්ක අපි කතා කරමු. මම මේ මාසේ මැද භාගයේ මේ මුල් සතිය වගේ ගුරු මාරුව සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න. ඒ හැබැයි දැම්මම කියනවා මේ ගුරු මාරුව බලපාන වසරක වගේ කාල සීමාව යම් කිසි ආකාරයෙන් සෞඛ්‍ය පිරිහීමට ප්‍රබල අන්දමින් බලපෑමක් ඇති විය හැකි කාලයක්. ඉතින් මේ මාසය තුළ
ඒ වගේම මේ දීර්ඝ කාලීන මේ මාස විතර පමණක් වළංගු වේව නෙමේ මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතේ හැම ප්‍රශ්න මුහුණ දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේ කරන්න උත්සාහ කරන සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම්කිසි ආකාර තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලා නම් වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතු රාමාමණි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකයෙක් නම් ඒ ඔබගේ සම්සයාකර දෙවියන්ට පහන දල්වන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් ආම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 14යි තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරයේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමින් ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් මේ බ්‍රහස්පතින් දවසේ මේ දේවල් කරද්දී ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුල. මස් මාංශය වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පතින් දවසේ දරන්නේ මේ ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කලකට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිස්සියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතුවාකාරයේ ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරයේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහේ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දී ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලාගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහේ දෙයක් ඔබ පැටලෙවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත් වේවි. ඒ නිසා එයයි වියේ උත්තේ ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡය තුළ ඔබට. මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවා. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. එනිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා ඔය පහන් පූජා කළ කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ නැහැ. සතියක් දෙයක් ඇද ඕක මගේ හැරෙනවා. ඒ නිසා උදාසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්තා, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න.
අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි. වසර ගානක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය, විද්‍යා හරි අතිශයම විද්‍යාත්මක සංසිද්ධිය. ඒ නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදුම වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් මැතිවි ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයිස්. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ මාසයේ ආරම්භක දවසේ පළවෙනිදට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනි මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරන්න. ඉස්සලා සන්රයිස් කියලා ටයිප් කරත් කවන්නේ සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මේ පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට ගහමර කලින් ඇහැරිලා ඉස්සලාම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සල්ලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දැලන බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාරයට කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එයින් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහියදම් ඔබ බලාපොරොත්තු වෙන ඇස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන්න ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය ඇස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. දැන් ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභවා නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500ක් 1000ක් හරි ඒවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතයේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියදහියෙන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්තම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විතරට වල ඉන්නට පේන්නේ ඒ කමන්නේ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දෙවියන් නමස්කාර කරන සූර්ය දෙවියන් නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න. ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්ය දෙවියන් නමස්කාර කරන. මොකද මේ සූර්ය දෙවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙම දෙනෙන් අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරම් තියෙන මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා. මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන අපට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්ය දෙවි වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන් අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන් නැත්නම් මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව මොනා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන් නැත්නම් මොනයම් හෝ කාරණාව මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින්
නිවැරදි ක්‍රම තුළින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවිතන සියලුම සත්වයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්, කුඩා ඇහැට නොපෙනෙන ජීවි වෙන්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින්න නිමේවා, ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේක මහා බලවත්ද, සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවේ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුළ තියෙන මහා ධනාත්මක භාවය, ජීවිතේ එන සැලසුම, මේ මාසය තුළ සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න, ජීවිතය දිනන්න, මේ හැම දේ තුළම ඔබට ජයග්‍රහණයත් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි, නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා, වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම්කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ දේ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 විතරනක වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ, ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට, අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමක් නැහැ, අහිංසක සතෙකුට, ගෙදර ඉන්න සතර දිලා දෙන්නේ හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමක් නැහැ, කුරුල්ලෙකුට හරි කමක් නැහැ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමන් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය, ඒක යහපත්ම තත්ත්වය. ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත්, අපි කාලක් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතේ දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න. ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ඔය අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂයෙන්ම අර බ්‍රහස්පතින් දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න, ඔබට ශිව දෙවියෝ ඔබ අදහන් නැතිද වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද, විශ්ව ශක්තියේ බලය ඔබ තුළට, ඔබේ මනසට, ඔබේ ඌරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින දවසවල රාත්‍රී 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගම මුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. තයි වගේම සබස්තිය මනුතු පාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම් වල මොන අසුබ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්‍රව තිබ්බත්, ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සියක් ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මනස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්මක කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ
වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුලත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ, රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතයට ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම් කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු निराකරන වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මේ මාස දෙවෙනිදා තුන්වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේට මුහුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න, කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුවක් සිද්ධ කරන්න. ඒක හොඳටම මතක තියාගන්න. තමන් කෙරේ පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැමදේම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැහැ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවෙලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න, බොරු යන්ත්‍ර දාණ්ඩයි ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන්නේ ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහුවෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟන්න. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කියවට ඇත්තට මත්විචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුළත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථිරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දි ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ තත්ත්වය අත්දැකලා තමා තුළින් තමා දිනන්න, ඔබ දිනනවා, බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.